සුබ දවසක් ඔයාලෝ සියලු දෙනාටම තින් CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අලුත් වීඩියෝ එකක් එක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් වීඩියෝ එකක් කරන්න නෙවෙයි හිටියේ, දැන් වෙලාවත් ඔයාලට බලන්න පුළුවන් 8යි කාලට විතරදී. ඉතින් මට WhatsApp එකේ ආව කෝල් එකක් නිසා තමයි මම තීරණය කරේ වීඩියෝ එකක් හදලා දාන්න ඕනේ කියලා. හරි, එතකොට මේ කතා කරපු කෙනත් දන්නේ නැහැ මේ දේ ඔයාලටත් වෙලා ඇති. එතකොට මේක මෙයාගේ අඩුපාඩුවක් පෙන්නලා දීලා මෙයාට බැනලා එහෙම කරන්න හදන වීඩියෝ එකක් නෙවෙයි. හරි, දැන් ගොඩාක් අය කැමති නැහැ වෙන කෙනෙක්ට දෙයක් කරන. දැන් ඔයාලට හිතනවා ඇති CJ මොකක්ද මේ බණක්ද කියන්නේ කියලා. බණක් නෙවෙයි, හොඳද? දැන් මගේ ට්‍රේඩින් ලයිෆ් එකේ මම කරපු ගොංකම්, මං කරපු මෝඩකම් ඕගොල්ලන්ට මම කියනවා. මොනවද කියන්නේ? ලොකු ලොට්ස් වලින් දාන්න එපා. හරි, ස්ටොප් ලොස් එක නොදා ට්‍රේඩ් කරන්න එපා. හරි, ඩිපොසිට් කරනකොට ණය වෙලා පොලියට අරගෙන විකාර දේවල් කරලා එන්ට්‍රි ගන්න එපා. මනි මැනේජ්මන්ට් එකක් තියාගන්න, ඩේලි ප්ලෑන් එකක් තියාගන්න. ටාගට් එක ඇචීව් කරා නම් මොන කන්ෆර්මේෂන් තිබුණත් එතනින් එහාට එන්ට්‍රි ගන්න යන්න එපා. ඔය වගේ දේවල් ගොඩාක් කියනවනේ. උදේ මාකට් ඇනලයිස් ෆීඩ් එකෙත් කියනවා, නිතරම කියනවා, චැනල් එකෙත් තියනවා. හරි, එතකොට මම එහෙම කියන්නේ මට මෙහෙම වෙලා, මං ඒකෙම විඳවලා මට වෙන්න තියෙන දේවල් උන නිසා ඕගොල්ලන්ටත් එහෙම වෙයි කියලා ඒකින් වැළකෙන්න, එහෙම ඔයාලට වෙනවට අකමැති නිසා තමයි මම එහෙම කියන්නේ. දැන් ඕක ට්‍රේඩින් මෝඩ නෑ, ට්‍රේඩින් අමතක කරන්නකො, ට්‍රේඩින් පැත්තකින් තියන්නකො. ගෙවල් වල වැඩිහිටියෝ ඉන්නවා. හරි, ඩෙමෝපියෝ ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, ආච්චි සීයලා ඉන්නවා, නැන්ද මාමලා, සහෝදරයෝ. ඒගොල්ලෝ කියනවා පුතේ ඔය වැඩේ කරන්න එපා, ඕක කරොත් මේ වගේ විපාකයක් වෙන්න පුළුවන්. හරි, හැබැයි අපේ කට්ටිය කනකටවත් ගන්නෙ නෑ. හරි, ඒ වැඩේ කරනවා, අන්තිමේ කෙලවෙනවා. ඊට පස්සේ ඔන්න තේරුම් ගන්නවා තමන්ටත් වැඩේ වැරදුනහම, මේ සීයා මේක කිව්වනේ අපරාධ කරේ, මේක නොකර හිටියානම් හරි කියලා. හැබැයි එතකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවර. හරි, එතකොට මේ මල්ලි මාත් එක්ක අමනාප වෙන්න එපා. මම මෙයාගේ කිසිම පර්සනල් ඩීටේල් ටිකක් ෂෙයා කරන්නේ නැහැ. එතකොට ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයා හිතට ගන්න ඕනේ දේ තමයි වරදිනවා, මිනිසුන්ට වරදිනවා, මටත් ඕන තරම් වැරදිලා තියෙනවා. බයිනරි ටික් ට්‍රේඩින් වලින් මගේ ට්‍රේඩින් ලයිෆ් එක මම පටන් ගත්තේ. හරි, ඕවාණ්ඩ කර කර හිටියේ, එහෙම ඉඳලා තමයි අද මේ තැනට අවිලා තියෙන්නේ. එතකොට ඒ පොඩි තැන ඉඳන් මම ආව නම් මගේත් අඩුපාඩු තියෙනවා. ඒවා මම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් කියන්නම්. දැන් මගේ ලයිෆ් එක ගැන කියන්න නෙමෙයිනේ වීඩියෝ එක කරන්නේ. හරි, එතකොට ඔයාට වෙච්ච දේ වෙන කෙනෙක්ට වෙන එක වළක්වන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයත් බලන්න ඕනේ ඔයාගේ අඩුපාඩු ටික අඳුරගෙන නැවත මේ දේවල් වෙන එක නවත්තන්න. හරි, එකම වැරද්ද නැවත නැවත වෙනව නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි, බලමුකෝ මේකයි කතාව. දැන් මෙන්න මෙහෙම මට මැසේජ් එකක් දාලා තිනවා, පුළුවන් නම් උදව්වක් කරන්නකෝ අයියේ කියලා. මෙන්න මේ විදිහට ලොස් එකේ රන් වෙන account balance එකක් එක්ක මට ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තිනවා. හරි, මං කන්ටැක්ට් ඩීටේල් මොකෝ ෂෙයා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මම මේ මල්ලිට කතා කරලා එයාගෙන් දැනට රන් වෙන ට්‍රේඩ් හිස්ටරි එක ඉල්ලගත්තා. ඒ කියන්නේ රනින් වෙන පොසිෂන් ටික. මොකද මට එහෙම හෙල්ප් එකක් දෙන්න කිව්ව ගමනින්ම මට එහෙම හෙල්ප් එකක් දෙන්න බෑනේ. මොන මට දිවස් නැහැනේ, කොහෙන්ද එන්ට්‍රි අරන් තියෙන්නේ. එතකොට එයා මට කතා කරේ CJ ලොකු ලොස් එකක් යන්නේ, මට පුළුවන් නම් ඩිපොසිට් එකක් දාලා දෙන්න, account එක සේෆ් කරගන්න කියලා. ඊට පස්සේ මම හොයලා බලපුවාම මේක තමයි එයාගේ ට්‍රේඩ් හිස්ටරි එක දැනට රන් වෙන. හරි, ඔන්න මම මෙතන ඩිස්ප්ලේ එකේම දාන්නම්, ඔයාලට බලන්න පුළුවන්. එතකොට මේ මල්ලිගේ 2301 න් ගත්ත සෙල් එකක් තියෙනවා, 2327 න් ගත්ත සෙල් එකක් තියෙනවා, 2333 න් ගත්ත සෙල් එකක් තියෙනවා, 2342 න් ගත්ත සෙල් එකක්, 2344 න්. හරි, 2344 සෙල් එක හැම 0.1 ලොට් වලින්. ඊළඟට 2355 ඔය වගේ එන්ට්‍රි කීපයක් අරන් තියෙනවා. හරි, දැන් එතකොට නිකමට බලන්න මේ 2301 එන්ට්‍රි එක දැන් මේ මාකට් ප්‍රයිස් එකෙන් බැලුවත් ඔයාලට බලන්න පුළුවන් පිප් විදියට ගත්තොත් පිප් 600ක් කිට් වෙන වගේ ලොකු ලොස් එකක යනවා. හරි, පිප් 600ක ස්ටොප් ලොස් එක. එතකොට මේකට මම කොහොමද උදව් කරන්නේ? දැන් හිතන්නකෝ මෙතන මොකක්ද වැරද්ද. දැන් මේ account එක ඩොලර්ස් විදියට ගත්තොත් ඩොලර් 1700 ගණනක් තියෙනවා. හරි, දැන් මේකේ වැරද්ද මොකක්ද? වැරද්ද තමයි ස්ටොප් ලොස් එක දාන්න නැතුව ට්‍රේඩ් කරන් ගිහිල්ලා තියෙනවා. මාකට් එක උඩට buy වෙන්න buy වෙන්න sell entry අරගෙන තියෙනවා, එකකවත් ස්ටොප් ලොස් එක දාලා නැහැ. හරි, එතකොට මේකේ පරාජය බාර ගන්න බැරි නම් ජයග්‍රහණයක් කරන්න බෑ.
මං හැමදම කියනවානේ ස්ටොප් ලොස් එකට කියන්නේ ස්ටොප් ලොස් එක. ස්ටොප් ලොස් එක නොදා ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩ් කරන්න එපා අය. හරි. මොකද ඔයාලා මෙහෙම මතයක ඉන්නවා නම් ඒක ඇත්තටම ඒක වෙනස් කරගන්න. CGI සිග්නල් එකක් දුන්නහම අනිවාර්යෙන් මාකට් එක සෙල්ම තමයි කියලා මට එහෙම කරන්න පුළුවන් දෙයක් නැහැ. මමත් ඕගොල්ලෝ වගේම රීටේල් ට්‍රේඩර් කෙනෙක්. මමත් මනි මැනේජ්මන්ට් එකයි රිස්ක් මැනේජ්මන්ට් එකයි එක මාකට් එකේ මට ඇහැට පේන කන්ෆර්මේෂන් එක බයි එකක් හරි සෙල් එකක් හරි ගන්නවා. මගේ ඒ සෙටප් එක ෆේල්ඩ් නම් මම මගේ account එක බේරගන්නේ මොකෙන්ද? ස්ටොප් ලොස් එකෙන්. හරි. නැතුව මගේ account balance එක ලක්ෂයක් දෙකක් තුනක් තියෙනවා කියලා මට ලොට් දෙකෙන් තුනෙන් දාලා 3000 ඉඳන් විතර 2000 ඉඳන් විතර සෙල් ටිකක් දාගෙන උඩටම මාකට් එක බයි වෙනකන් අල්ලන් ඉන්න එක මොන මෝඩ වැඩක්ද කියන්නකෝ. හරි. ඒ නිසා හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්ම ස්ටොප් ලොස් එක කියන එක මාරම මාරම වැදගත්. හරි. අනික අපි සිග්නල් එකක් දුන්නයි කියලා මම නෙමේ වෙන ඕන channel එක වල තව ඕන YouTube channel වල හරි Telegram channel signal channel වල ඉන්න ඇති. ඒ කිසිම channel එකක කෙනෙක් සිග්නල් එකක් දුන්නයි කියලා ඒ පැත්තට මාකට් එක move වෙනවා කියලා එකක් නැහැ. හරි. එහෙම වෙන්නේ නැහැ. හරි. එතකොට මාකට් එක මූව් වෙන පැත්ත අඳුරා ගන්න තමයි අපි ටෙක්නිකලි ටූල්ස් භාවිත කරන්නේ. ඩයිවර්ජන්ස් බලනවා, ෆිබොනාචි ටූල් බලනවා. එතකොට ඒකේ 100%ක් සම්භාවිතාවයක් තියෙනවද? නැහැ. 100%ට 20ක් 30ක් වගේ තමයි ඒකේ winning percentage එකක් තියෙන්නේ. එතකොට අපේ අර අනිත් හැම දෙෙම එකිනෙකට ගැළපීගෙන ගැළපීගෙන එන්න ඕනේ profitable trader කෙනෙක් වෙන්න නම්. දවස් අවසානයේ profit එකකට යන්නනේ ඕනේ. නැත්තම් week එක අවසානයේ. නැත්තම් මාසයේ අවසානයේ ප්‍රොෆිට් එකකට යන්න තමයි ඕනේ. හරි. එතකොට මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරනවා ගොඩක් දේවල්. ඔය ස්කිප් නොකර මේ වීඩියෝ එක බැලුවොත් ඔයාගේ ලයිෆ් එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි. ඔයාලට මේක වැඩක් නැහැ කියලා හිතනවා නම් මෙහෙම ස්කිප් කරලා දාන්න ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද මට හරි වේදනයි මම මෙච්චර නිදි මරාගෙන අසනීප වෙලා ඉද්දිත් හැමදේම කියලා දීලා ලොකු පිරිසක් නෙමෙයි සුළු පිරිසක් තාමත් ඉන්නවා කියන දේවල් කනකට ගන්නතෝ වැඩ කරන අය. ඉතින් ඒ අයට තමයි මම මේ explanation video එකක් කරන්නේ. හරි. එතකොට වැදගත්ම දේ තමයි මේක. දැන් ඔයාලා දන්නවා අපි signal වලට හරි නැත්නම් තනියම හරි entry ගන්නවා. හරි. ඔයා හිතන්න ඔයාගේ account balance එක තියෙන්නේ $50යි. හරි. හරි. account balance එක $50යි. එතකොට $50 account balance එකෙන් තමයි ඔන්නවා trade කරයි යන්නේ. හරි. ඔයා දැන් ඔන්න එන්ට්‍රි ගන්නවා. ඔයා ට්‍රේඩ් කරනකොට ඔයාගේ පළවෙනි ට්‍රේඩ් එක ලොස් වෙනවා. හරි. හරි අපි මේකත් හදාගමුකෝ. හරි. අපේ ට්‍රේඩ් සෙටප් එක දැන් මම සිග්නල් දෙන ට්‍රේඩ් සෙටප් එක සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයාලා දන්නවා ස්ටොප් ලොස් එක කීයද? 40 pips. pip 40යි. හරි. එතකොට TP සාමාන්‍යයෙන් මම තියනවා ලොක් pip 120ට වැඩිය තියනවා. හැබැයි රෑන්ඩම්ලි අපි pip 120යි කියලා ගමු. pip 120යි. හරි. එතකොට මේ සෙටප් එකේ RR එක ඔටෝමැටිකලි එනවා කීයද? 1:3. හරි. ඔන්න මගේ ට්‍රේඩ් සෙටප් එක. හරි. දැන් ඔන්න අපි එන්ට්‍රි ගන්න. හරි. ඔන්න ඔයා දැන් මාකට් එක හොඳට බලන් ඉඳලා ක්ලියර් කන්ෆර්මේෂන් එක, ඩයිවර්ජන්ස් එකක් හැදිලා, ෆිබොනාචි ටූල් එකකින් ඔන්න හිතමුකෝ ෆිබොනාචි ටූල් එක දාලා දෙදී গোল্ডන් පොකට් එකෙන් වගේ හොඳ ඩයිවර්ජන්ස් එකක් හදලා මාකට් එකේ ටර්නින් පොයින්ට් එකක් එනවා. ඔයා එන්ට්‍රියක් ගන්නවා. ඔන්න ඔයාගේ ෆස්ට් ට්‍රේඩ් එක. හරි. ඔයාගේ ෆස්ට් ට්‍රේඩ් එක. ෆස්ට් ට්‍රේඩ් එක මොකද වෙන්නේ? ලොස් වෙනවා. වෙන්න පුළුවන් නේ. හරි. දෙවැනි ට්‍රේඩ් එක. සෙකන්ඩ් ට්‍රේඩ්. ඔයා ඔන්න ආයෙත් මාකට් එක හොඳට ඉවසීමෙන් ඇනලයිස් කරන් ඉඳලා ඔන්න තව ට්‍රේඩ් එකක් ගන්නවා. ඒ ට්‍රේඩ් එකක් ලොස්. හරි. දැන් account එකේ ඔයාගේ ට්‍රේඩ් කීයක් ලොස්ද? 2යි. එතකොට සිග්නල් දෙකක් වෙන්න පුළුවන් නේ මේක. හරි. සිග්නල් දෙකකට ගත්ත එන්ට්‍රි වෙන්න පුළුවන්. තනියම ඇනලයිස් කරලා ගත්ත ඒවා වෙන්න පුළුවන්. මේ ට්‍රේඩ් දෙක ලොස් වෙනකොට ඔයාගේ account එක වොෂ් වෙනවනම් $50 account එක ට්‍රේඩ් දෙකක් නැත්තම් සෙටප් දෙකක් ෆේල් වෙනකොට වොෂ් වෙනවනම් ඔයාගේ මනි මැනේජ්මන්ට් එකේ අවුල තියෙනවා. ඒක හදාගෙන ට්‍රේඩ් කරන්න නැත්තම් ට්‍රේඩ් කරන්න ආයි ඩිපොසිට් කරන්නවත් එපා. හරි. ඩිපොසිට් කරන්නවත් එපා. මොකද දුක් මහන්සියෙන් මාසයක් දෙකක් මහන්සි වෙලා අවුරුද්දක් මහන්සි වෙලා හම්බ කරගන්න සල්ලි දවසෙන් දෙකෙන් කෝටිපතිව වෙන්න කියලා හිතාගෙන මේකට ඇවිල්ලා CGI සිග්නල් එකක් දුන්නොත් අනිවාර්යෙන් මාකට් එක රිවර්සල් තමයි කියලා හිතලා account balance එකම එක ට්‍රේඩ් එකකට රිස්ක් කරනවා නම්
ඊට වැඩිය ඔයා කරන ගොම් වැඩක් තවත් නෑ. මම විතරක් නෙමේ ඇත්තරම ඒ කියන්නේ මම මෙහෙම කියන එක වැරදිද දන්නේ නෑ. මම ට්‍රේඩින් ගැන දන්නේ 100%ක් වගේ බොහෝම සුළු ප්‍රමාණයක්. හරි 100%ටත් අඩුවෙන් කියන්නකෝ. එතකොට ඒ දන්න ටිකෙන් තමයි මම මේ මැච් එක ප්ලේ කරයි යන්නේ. එතකොට මමත් තව ඉගෙන ගන්නවා. එතකොට ඔයාලා තේරුම් ගන්න මම මේකේ මාකට් එකේ සිග්නල් එකක් දුන්නයි කියලා ඒක මාකට් එකේ ඒ පැත්තටම මූව් වෙන්නේ නැහැ. ඒක ලොස් වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ account එකේ risk එක මැනේජ් කරගන්න තමන් දැනගන්නවා. ඒක ඇවිල්ලා මට බලෙන් කරලා දෙන්න බෑනේ. එතකොට ට්‍රේඩින් වල ලොස් වෙන්න පුළුවන්. හරි. හැබැයි සිග්නල් එකක් දෙකක් හරි නැත්නම් ඔයගේ ට්‍රේඩ් සෙටප් එකක් දෙයක් ලොස් වුණයි කියලා ඔයගේ account එක wash වෙන්න විදිහක් නැහැ. එහෙම වුණොත් money management එකේ ප්‍රශ්නයක් තියෙන. ඒක අනිවාර්යෙන් හදාගන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ට්‍රේඩ් දෙකක් ලොස් වෙලා මේ විදිහට ඔයාගේ තුන්වෙනි ට්‍රේඩ් එක පිප් 200ක් ප්‍රොෆිට් කරත් වැඩක් නැහැ. ඔයාට ඒ ට්‍රේඩ් එක ගන්න ඔයාගේ account balance එක ඒ වෙනකොට නැහැ. account එක wash. හරි. ඉතින් මොකද්ද එතකොට මම කියන්නේ මේවට කියන්නකෝ. ඒ නිසා හිතට ගන්න තියෙන දේ ගන්න. හරි. ඔතනින් එහාට මට මේවා පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. මම පුළුවන් තරම් මේවා කියලා දීලා තියෙනවා. හරි. සරලම කතාව මේකයි. හරි. ඔයා entry ගන්නකොට ඔයා හිතන්න ඔයාගේ SL එක වා තියන්නේ 40 pips. ඔයා 40 pips නම් ඔයා 0.01 ලොට් වලින් නම් එන්ට්‍රි ගන්නෙ ඔයාගේ මේක ට්‍රේඩ් එකක් ලොස් වුණොත් ඩොලර් 4. හරි. ඔයා TP එක plan කරනවා 120ක්. TP 120යි 0.01 ලොට් වලින් එන්ට්‍රි ගන්නවා. එතකොට ඔයාගේ එකකට ඩොලර්ස් 12යි. හරි. එතකොට SLTP ඕකනේ කතන්දරේ. හරි. එතකොට මේ විදිහට ඔයාගේ ඔන්න account balance එක තියෙනවා, trade setup එක තියෙනවා. ඊළඟට ඔන්න trade කරයි යනවා. හරි. දැන් ඔන්නවා ට්‍රේඩ් කරනවා. හරි. ඔයා පළවෙනි ට්‍රේඩ් එක ගන්නවා. පළවෙනි ට්‍රේඩ් එක ලොස් වෙනවා. කීයක් ලොස් වෙනවද? හරි. ඩොලර් 4. හරි. ඔයා දෙවෙනි ට්‍රේඩ් එකක් ගන්නවා. හරි. දෙවෙනි ට්‍රේඩ් එක මොකද වෙන්නේ? දෙවෙනි ට්‍රේඩ් එකත් ඔන්න ලොස් වෙනවා. හරි. ඩොලර් කීයද? 4යි. ඩොලර් 4ක් ලොස්. හරි. තුන්වෙනි ට්‍රේඩ් එකක් ගන්නවා. ලොස් වෙනවා. හරි. ඩොලර් 4. හරි. ඔන්න හතරවෙනි ට්‍රේඩ් එකක් ගන්නවා. ලොස් වෙනවා. ඩොලර් 4. හරි. පස්වෙනි ට්‍රේඩ් එකක් ගන්නවා. ලොස් වෙනවා. ඩොලර් 4. දැන් ඉතින් මොකක්ද මේ CJ කියන කෙහෙම්මල ට්‍රේඩ් පහක් කරගෙනත් පහම ලොස්නේ. මෙහෙම වෙන්න පුළුවන්. අපෝ මන්නම් තනියම ට්‍රේඩ් කරන කාලේ ඕන තරම් මෙහෙම වෙලා තියෙනවා. හරි. දවසේ විනාඩි 20ක් 30ක් ඇනලයිස් කරලා ගන්නවා ලොස් වෙනවා. ආයේ පැය භාගයක් පැයක් ඉඳලා රිලැක්ස් ඉඳලා හරියම කන්ෆර්මේෂන් එක ගන්නවා ඒකත් ලොස් වෙනවා. හරි. ඔය විදිහට ලොස් වෙලා තියෙනවා. හරි. කවුරු හරි කෙනෙක් නැහැ කියනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි. 6 වෙනි ට්‍රේඩ් එක ගන්නවා ලොස් වෙනවා. හරි. 6 වෙනි ට්‍රේඩ් එක ලොස්. ඩොලර් කීයක් ලොස්ද? 4. හරි. දැන් ඔන්න ට්‍රේඩ් මම කීයක් කරන් තියනවද? ට්‍රේඩ් 6ක් කරන් තියනවා. හරි. ට්‍රේඩ් 6ක් අරගෙන ඔන්න ලොස් වෙලා තියෙනවා. හරි. අපි මෙහෙම හිතමු. හරි. 7 වෙනි ට්‍රේඩ් එකක් ගමුකෝ. හරි. 7 වෙනි ට්‍රේඩ් එකක් ගන්නවා ලොස්. ඒකත් ඩොලර් 4ක් ලොස්. හරි. දැන් මේකේ ටෝටල් ලොස් එක කීයද? මම ඔන්න ට්‍රේඩ් 7ක් අරන් තිනවා. ට්‍රේඩ් 7 ගන්නකොට මගේ ඩොලර්ස් විදිහට ගත්තොත් ඩොලර් 4 ගානේ ට්‍රේඩ් 7ට ලොස් වෙලා තියෙනවා. net loss එක ඩොලර්ස් 4 වැඩි කිරීම 7. මෙහෙම මම ටයිප් කරලම් පෙන්නන්නේ මේකත් තේරුම් ගන්න බැරි හින්දා. 7 7 14 14 14 28. ඩොලර් කීයද? ඩොලර් 28ක් ඔන්න ලොස් වෙලා. හරි. දැන් හිතන්නකෝ. දැන් මගේ account balance එක කීයද තිබ්බේ? මගේ account balance එක ඩොලර්ස් 50යි. මගේ account balance එක ඩොලර්ස් 50යි. ඩොලර්ස් 50 account එකෙන් මම ට්‍රේඩ් අරන් තියෙනව දැනට 7ක්. ට්‍රේඩ් 7ක් ගන්නකොට මම ඩොලර් 4 ගානේ ඩොලර් 28යි ලොස් වෙලා තියෙන්නේ. ඒත් මගේ තව ඩොලර් කීයක් තියෙනවද account balance එකේ? හරි. මේ ට්‍රේඩ් 7 ලොස් වෙලා ඉවර වුණාට පස්සෙත් මගේ account balance එක ඉතුරු වෙනවා. හරි. account balance එක ඉතුරු වෙනවා 50 අඩු කිරීම 28. කීයද? 50න් 28ක් ගියාම ඩොලර් 22ක් ඉතුරු වෙනවා. ඉතින් ඔයාට ඊළඟ සෙටප් එක ගන්න මේ account balance එකක් මදි වෙනවද? නෑනේ. account එකේ වාගේ balance එක තියෙනවනේ. හරි. අපේ කට්ටිය මොකද කරන්නේ? signal එකක් දුන්නු ගමන් පළවෙනි signal එකෙන්ම සම්පූර්ණ account එකම risk කරා
ඩොලර් පණහනන් තියන්නේ බින්දුව දශෙන් බින්දුවගෙන් එන්ට්‍ර විස්සක් විතර දැම්ම ලොස්සුන ගම කෝල් ගන්න සීජයි එකවුන්් එක ෝස හරි ඉතින් මං මෙහෙම මිනිස්සුන්ටනේ උදව් කරන්න ඒ කියලා මට හිතෙනවා හරි ඔන්න මේ කොටස හරියට මහගන්න හරිද එතවට ඔන්න ඔය කතාව අනිත් එක තමා දැන් ඔය ඔන්න ආය ට්‍රේඩ් කරන ආය ට්‍රේඩ් දැන්වා දා ට්‍රේඩ් 10ක් දානවා කියලා හිතමුකෝ හරි ට්‍රේඩ් ඔන්න ඊළඟ එක දාමු දැන් මේ දාන්නේ 8 වෙනි ට්‍රේඩ් එක 8 වෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා හරි ඕල් TP හිට වෙනවා ඩොලර්ස් කීයද 12යි 9 වෙනි ට්‍රේඩ් එකත් ඔන්න ප්‍රොෆිට් වෙනවා සමාවෙන්න අසනීපෙන් ඉදියත් මේ වීඩියෝ එක හදන්නේ එඩිට් කරන්න ලොකුවට ටයිම් එකක් නැහැ මම ඕගොල්ලන්ට මේක හදලා දාන්නම් මොකද මේ දේ හදාගත්තේ නැත්නම් ඔයාලා කවදාවත් ට්‍රේඩින් වලින් ගොඩ යන්නේ නැහැ හරි හැමදාම එකම තැන හරි ට්‍රේඩ් කීයද දැන් ඔන්න වින් කරලා තියෙන්නේ 3යි හරි දැන් මේකේ වින් එක කීයද හරි ඔන්න ලොස් එක කතා කරා account balance එක මෙච්චරයි තියෙන්නේ හරි දැන් වින් ට්‍රේඩ් ගානේ දැන් බලන්න මේකේ profit එක කීයද profit වෙලා තියෙනවා ඩොලර් 12 ගානේ කීයද ට්‍රේඩ් 3යි 12 + 3 කීයද හරි 12 + 3 36 හරි ගණන් පුළුවන් වෙන්න ඕනේ හරි 12 12 24යි 12යි 36 හරි එතකොට මට කියන්න දැන් ඔන්න මෙන්න මේක තමයි කතාව account balance එක පළවෙනි ට්‍රේඩ් 7ම ගන්නකොට ඔයාගේ ඩොලර් 28ක් loss වෙලා ඩොලර් 22ට account balance එක අඩු වෙලා තියෙනවා ඩොලර් 22ට අඩු වුණු account balance එක නැවත ඔයා අන්තිම ට්‍රේඩ් තුන profit කරනකොට තව profit එක විදිහට ඩොලර් 36ක් එකතු වෙනවා දැන් account balance එක කීයද හරි account balance එක ඔයාගේ තිබුණේ ඩොලර් 22යි 22ට එකතු වෙන්න ඕනේ කීයක්ද ඩොලර් 36. ආ 22යි 36යි කියන්නේ කීයද අපි මේක එකතු කිරීම කියලාම ගහමු නැත්නම් පටල ගන්න. ඈ 22යි 36යි කියන්නේ ඩොලර්ස් 58යි. ආ දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න profit එකක් තියෙනවා ඩොලර් 8ක්. හැබැයි ඔයා ට්‍රේඩ් දාලා තියෙනවා කීයක්ද? ඔයා ට්‍රේඩ් දාලා තියෙනවා 10ක්. ඒකෙන් ලොස් වෙලා තියෙනවා ට්‍රේඩ් 7ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා ට්‍රේඩ් 3ක් සමාවෙන්න හරි දැන් මොකක්ද තේරෙන්නේ කොතනද වැරදුනේ හරි මේක තේරුම් ගන්න බැරි නම් මේ සරල දේවල් තේරුම් ගන්න බැරි නම් ට්‍රේඩින් කරන්න එපා අනික ට්‍රේඩින් කියන එක ඔයාලා හිතන තරම් සුන්දර දෙයක් නෙවෙයි ලොකු රිස්ක් එකක් තියෙනවා මේකේ වෙන්න පුළුවන් ලොකුම පාඩුව තමයි හැමදාම කියනා වගේ ඔයා ආයෝජනය කරන සම්පූර්ණ මුදලම නැති වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක හරි ණය වෙලා පොලියට අරගෙන තියෙන දේවල් විකුණලා රත්තරන් බඩු උකස් කරලා වාහන රීෆිනෑස් කරලා ඔය එක එක විකාර ඕන් නැති කෙහෙම් මලවල් කරලා මේකට ආයෝජනය කරන්න එපා. එපා කියන්නේ එපා. හරි ඔයාලා මේකට ආයෝජනය කරන්න තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරයි. දැන් ඩොලර් 50 ඩොලර් 1000 1000ට අප් කරලා පෙන්වන්නේ ඇයි මම? මට ඉන්න බරුවටද? නැත්තම් YouTube එකේ views ගන්නද? ඈ මම වැඩෙක් කියලා පෙන්වන්නද? නැහැ. skill එකක් එක්ක ඉවසීමෙන් හරි plan එකකට පුංචි මුදලක් දාලා මේ වැඩේ කරොත් මේකෙන් ලොකු ගාණක් උපයන්න පුළුවන් කියන එක පෙන්වන්න. හරි එතකොට මං එච්චර දේවල් plan එකක් ඇතුව කරා යනකොට ඔයාලගෙන් වෙන්න ඕනේ support එක තමයි මේ වගේ ගොන් වැඩ නොකර ඉන්න එක කිසිම කෙනෙක් ආයේ මට නම් අහු වෙන්න එපා stop loss එක නොදා trade කරලා එකෙම්ම group හැම එකකින්ම අයින් කරනවා YouTube එකෙම block කරලා දානවා හොයා ගන්න පුළුවන් වුණොත් මොකද ඔයාලගේ ඉතුරු වෙලා තියෙන සල්ලි ටික හරි පරිස්සම් වෙනවා ඒකෙන් මොකද market එක අපිට හරවන්න turn කරන්න බෑ මම මෙතනින් ලොට් 20කින් 30කින් සෙල් එකක් දැම්මයි කියලා මාකට් එක මේ තියෙන තැන ඉඳන් පහලට කඩාගෙන සෙල් වෙන්නේ නැහැ. මාකට් එක දිහා බලාගෙන වැඳගෙන හිටියට අනේ මම ප්‍රශ්න ගොඩක ඉන්නේ මම මෙතනින් buy එකක් දැම්මා අනේ මේක මාකට් එක කොහොම හරි buy කරන්න මගේ trade එක loss කරන්න එපා මගේ account එක wash කරන්න එපා කියලා කොච්චර වැඳවත් මාකට් එක buy වෙන්නේ නැහැ. හරි එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ සරල plan එකට යන්න. මගේ account balance එක කීයද? අර ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියන්නේ තමන්ගේ account balance එකේ තරමට ගැලපෙන්න trade කරන්න.
ඩොලර් පනහක් දාගෙන ඇවිල්ලා ඩොලර් දහක් හොයන්න කියන්න ඇනේ මං ඕගොල්ලන්ට. ඩොලර් ඔයා දාන ගානට අදාළව ඔයාගේ ප්‍රොෆිට් එක ප්ලෑන් කරන්න. හරි, ඒ විදිහට කරොත් දෙන අප්ඩේට්, අනික මම ඔයාලට අප්ඩේට් දෙනවා ස්ටොප් ලොස් එන්ට්‍රි ගන්න, ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරන්න, TP1 හිට් වුනහම ස්ටොප් ලොස් එන්ට්‍රියට ගන්න. ඔය කතාවල් කියන්නේ ඇයි? ඒ කියන්නේ රිස්ක් එක මිනිමයිස් කරගන්න. එහෙම කරගෙන රිස්ක් එක අවම කරගෙන ස්ටොප් ලොස් එන්ට්‍රියට අරගෙන තමයි ඊතුරු TP ටිකට මාකට් එකට යන්න දෙන්නේ. හරි, ඉතින් ඔතනින් එහාට කියන්න යන්නේ විනාඩි 20කට වැඩි කාලයක් ගියා. සමහර විට තරහෙන් කතා කර හින්දා තේරුණාද නැද්ද දන්නේ නැහැ. මට තරහට වැඩි ඇත්තටම කනගාටු. මොකද දුක් මහන්සියෙන් ඕගොල්ලෝ අවුරුද්දක් මාසයක් දෙකක් තුනක් මහන්සියෙන් හම්බ කරලා ඉතුරු කරගන්න සල්ලි මේ ට්‍රේඩින් කියන එකට දාලා මේකෙන් වොෂ් වෙනවා නම්, මේකෙන් නැති කරගන්නවා නම් ඒක මහා අපරාධයක්. හරි, හැමදාම කියනවනේ තමන්ට පුළුවන් තරම් මේක ඉස්සෙල් ඉගෙන ගන්න. දැන් අද ඒ අතර එක්කෙනෙක් කතා කරනවා ස්ටොප් ලොස් එක එන්ට්‍රියට ගන්න කිව්වම ඒක කොහොමද කරන්න කියලා අහනවා. ඒ කියන්නේ ඒකවත් දන්නේ නැතුව ට්‍රේඩ් කරන්න ඉන්නේ. අනිත් එක්කෙනා ලොට් සයිස් එක වෙනස් කරගන්න නැතුව එන්ට්‍රි කීපයක් අරන් තියෙනවා. හරි, එතකොට ඔය වගේ විවිධ දේවල්. ඒ නිසා ප්ලීස් බේසික් එක ඔළුවට දාගන්න, සල්ලි හොයන්න හදිස්සි වෙන්න එපා. හරි, ඔයා ඉක්මනට ගොඩ යන්න හදනවයි කියන එකෙන් අදහස් වෙන්නේ ඉක්මනට ඉන්න කරනු තවත් පහළට වැටෙනවයි කියන එක. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේකටත් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න ප්‍රශ්නයක් නැහැ. බැනලා හරි දාන්න ඒත් කමක් නැහැ. හැබැයි මම කියන්නේ මගේ ලයිෆ් ස්ටෝරි එකත් මම ඕගොල්ලන්ට ඉක්මනට රෙකෝඩ් කරලා දෙන්නම්. මේකේ ගේම් එකක් ගහනවා නම් දවසින් දෙකෙන් ගොඩ යන්න ප්ලෑන් කරන්න එපා. ඉවසීමෙන් පරිස්සමෙන් වැඩ ටික කරා යන්න. අර මල්ලිගේ උදාහරණෙත් එක්කම මම පැහැදිලි කරේ ඒකයි. මම යම් කිසි දෙයක් කියන්නේ ලොකු හේතුවක් ඇතුව. ආවට ගියාට ඕගොල්ලන්ට දෙයක් කියන්නේ නැහැ. හරි, නැත්තම් මට සුරංගනා ලෝකයක් මවන්න තිබ්බනේ. අනිවාර්යෙන්ම ට්‍රේඩ් ප්‍රොෆිට් වෙනවා, මගේ හැම ට්‍රේඩ් එකම ප්‍රොෆිට් වෙනවා කියලා. හැබැයි මම ප්‍රොෆිට් වෙනකොට ප්‍රොෆිට් එකක් ෂෙයා කරනවා, ලොස් වෙනකොට ලොස් එකක්, මෙන්න මගෙත් ලොස් එකක් තියෙනවා කියලා ෂෙයා කරනවා. හරි, එතකොට මම ලොස් එකක් කියලා පිප් 40කින් මගේ ලොස් එක ෂෙයා කරනකොට ඔයා ස්ටොප් ලොස් නොදා පිප් 100ක් පිප් 500ක් ස්ටොප් ලොස් එක අදිනවා නම් අන්තිමේ මම මොකද්ද ඒකට කරන්නේ? හරි, ඒ නිසා ඒ වගේ ඔල මොට්ටල ගොන් වැඩ කරන්න එපා. ට්‍රේඩින් කියන්නේ ඕගොල්ලෝ හිතන තරම් සුන්දර දෙයක් නෙවෙයි. මේකෙන් 100ක් ගත්තොත් 95ක්ම වෙන්නේ ලොස් වෙන එක. 95ක්ම ලොස් වෙන එක තමයි වෙන්නේ. 105යි ප්‍රොෆිට් කරන්නේ. එතකොට කොහොම හරි ට්‍රයි කරන්න අර හැම එකාම කරන ගොන් වැඩ ටිකම කරලා අර 95 ගොඩට යන්න නැතුව බොහොම ඉවසීමෙන් පරිස්සමින් ප්ලෑන් එකකට ලස්සනට හිමීට වැඩ කරලා අර 105 ගොඩට එන්න. එහෙම හිතුවොත් කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා පැහැදිලි නැති කියලා ඔතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඒ ගැන හදවතින්ම සුබ පතනවා. පරිස්සමින් ට්‍රේඩ් කරා යන්න. හිතන තරම් සරලව මේක ගන්න එපා. සල්ලිත් එක්ක මේ ගනුදෙනුව යන්නේ. ඒ නිසා අවධානම දැනගෙන, අවධානම හරියට මැනේජ් කරගෙන, ඉවසීමෙන් පරිස්සමින් තමන්ගේ account balance එකට ගැළපෙන lot size වලින් ට්‍රේඩ් කරලා ලොස් එක ප්‍රොෆිට් එක කියන්නේ මොකක්ද කියන එක හරියට ඔළුවේ තියාගෙන ට්‍රේඩින් වලින් හැමදාම ප්‍රොෆිට් වෙන්නේ නැහැ කියන එක වගේම win rate එක නෙමෙයි වැදගත් වෙන්නේ, ඔයා entry ගන්න smart විදිහ කියන එක ඔළුවේ තියාගෙන ට්‍රේඩ් කරන්න. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරා යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.